ආයුබෝවන්. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ අච්චාරු වලට කැමති හැමෝටම තවත් අලුත් අච්චාරු රෙසිපි එකක් ගේන්න හිතුවා. ඉතින් මං අද හදන්නේ අමුදිවුල් අච්චාරුවක්. උගුල බලයි අමුදිවුල් අච්චාරුවක් මීට ඉස්සෙල්ලත් දාලා තියෙනවනේ වීඩියෝ එකක් කියලා. ඉතින් මේ අච්චාරුව හදන්නේ ඒ වීඩියෝ එකේ දාලා තියෙන අච්චාරුවට වඩා වෙනස් විදිහකට. එදා අපි අච්චාරුව හැදුවේ දිවුල් වල කහට අයින් කරලා. අද මං හදන්නේ තවත් වෙනස් විදිහකට. මුලින්ම අපි දිවුල් අච්චාරුව හදාදී අපිට පොල් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට පොල් ටික ගා ගන්න ඕනේ. ඊට පස්සේ අමු දිවුල් ගෙඩිය මේ විදිහට පළලා දෙකට මැද්දෙන් ඒකත් මේ විදිහට හොඳට ගා ගන්න ඕනේ. මේ අච්චාරුව හදාන්න පොලුයි දියුලුයි තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට අවශ්‍ය වෙන්නේ. ඉතින් දියුලුයි පොලුයි මේ විදිහට ගාගෙන මං ඒකට රසායනුව ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ මං එකතු කරගන්නේ ගම්මිරිස් කුඩු. අපි ඊට පස්සේ මේකට එකතු කරගන්න ඕනේ මිරිස් කුඩු. ඉතින් මේ ටික එකතු කරාට පස්සේ අපිට තව අමුද්‍රව්‍යයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි සීනි. අපි සීනිත් මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් මම මේ අච්චාරුව හදද්දී මගේ රසයනුව තමයි මං අමුද්‍රව්‍ය ඔක්කොම එකතු කරගන්නේ. ඉතින් ඔයගොල්ලෝ සීනි දාලා කන්න කැමති නැත්නම් මේ ප්‍රමාණ අඩු වැඩි වශයෙන් ඔයගොල්ලන්ට අච්චාරුවට එකතු කරගන්න පුළුවන්. ඉතින් සීනි ටිකක් දාලා ඉවර වුණාට පස්සේ අපි මේක හොඳින් අනා ගන්න ඕනේ අච්චාරුවේ ඔක්කොම ද්‍රව්‍ය හොඳට මික්ස් වෙන විදිහට. ඉතින් ඔයගන්ට පේනවා ඇති දැන් මං අච්චාරුව මේ විදිහට හොඳට කවලම් කරනවා. මේ විදිහට ඉතින් හොඳට මේ ද්‍රව්‍ය ටික ඔක්කොම මික්ස් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට රසවත් දියුල් අච්චාරුවක් කන්න පුළුවන්. මේකත් ඉතින් ඕගොල්ලන්ගේ අච්චාරු වලට එකතු වෙන අලුත් රෙසිපි එකක් කියලා මං හිතනවා. ඉතින් මං අද හදපු වීඩියෝ එකට ඕගොල්ලෝ කැමති නම් අපේ තුන්හලේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම notification ඕගොල්ලන්ට ඉස්සරහට අපි දාන වීඩියෝස් වල notification බලා ගන්න ඕන නම් bell icon එකත් click කරන්න. ඉතින් අද මගෙත් එක්ක එකතු වෙලා හිටියට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි.